අදත් හැම කෙනෙක්ම සූදානම් වන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව පුනරාවර්ජනයක් සිදු කරන්න. පුනරාවර්ජනයක් සිදු කරනවා කියන්නේ තමා පිළිබඳව පස්සෙන් පස්සට ගිහිල්ලා බලන්න. කණ්ණාඩියක් අතට ගත්තාම ඕනම කෙනෙකුට පුළුවන් ඒ කණ්ණාඩියෙන් තමාට නොපෙනෙන තමා හොඳට බලන්න. දැන් අපේ මූණ අපට පේන්නේ නැහැ. අපේ හිස් මුදුන අපට පේන්නෙත් නැහැ. මෙතන ඉන්න කාට හරි ඕන වෙනවා තමන්ගේ මූණත් තමන්ගේ හිස් මුදුනත් බලාගන්න. තමන්ගේ කන් දෙක බලාගන්න. එතකොට ඒ හැමෝම කරන්නේ කණ්ණාඩියකින් බලනවා. කණ්ණාඩියකින් බැලුවාම අපට අපේ කන් දෙක පේනවා, මූණ පේනවා, හිස් මුදුන පේනවා. මාත් ඔබගේ ජීවිතය බලන්න ඔබට දුන්න කණ්ණාඩියක්. ඒ තමයි ධර්මය. ඒ ධර්මය කියන කණ්ණාඩියෙන් මිනිස්සු තමාව නිරීක්ෂණය කරනවා. තමා දෙස බලනවා. තමා ගැන සොයා ගන්නවා. ඇත්තටම ඔබ ඔබ දෙස බැලිය යුතු වන්නේ ඔබට දීපු කණ්ණාඩියෙන් නෙමෙයි, පේන කණ්ණාඩියේ රූපේ පැත්ත තමයි ඔබට අයිති වෙලා තියෙන රූපය. මං කියපේක තේරිච්චා තුසන්න. අපි කණ්ණාඩියෙන් මෙහෙම කන බැලුවාම ඇත්තටම අපට තියෙන්නේ පේන කනේ අනිත් පැත්ත එක. මම දැන් කිව්වා සද්ධර්මය කියන්නේ කණ්ණාඩියක් කියලා. ඒ සද්ධර්මය මම දේශනා කරනවා. ඒතර මම දේශනා කළාම ඔබ කළ යුතු වන්නේ ඔබට සාපේක්ෂව ධාරණය කිරීමයි. කොමක්ද කළ යුතු? ඔබට සාපේක්ෂව ධාරණය කිරීම. නැත්නම් අර කණ්ණාඩියේ ප්‍රශ්නය ඒ සද්ධර්මය තුළ පවතිනවා. ඒගොල්ලෝ ඒ සද්ධර්මය කටපාඩම් කළා. කටපාඩම් කළාට ඒගොල්ලන්ගේ කන බලා ගන්න බැරි වුණා. ඒගොල්ලෝ කන කියලා බලපු එක නෙමෙයි ඇත්තට තියෙන කීට වඩා ඒ අනිත් පැත්ත තියෙන්නේ. දහම තමා තුලින් දැකිය යුතුයි. තමා තුලින් දකින ක්‍රමය අපි පැහැදිලි කරනවා. දහම තමා තුලින් බැලිය යුතුයි. තමා තුලින් බලන ක්‍රමය පියවරෙන් පියවරට උගන්වනවා. ඕනම කෙනෙක් සසර දුකට අහු වෙලා මේ මහා ඕගයට අහු වෙලා මේ මහා ගං වතුරට අහු වෙලා ගහගෙන යනවා. ඒතර අපි ගං වතුරට අහු වෙච්ච මිනිස්සුන්ට කියනවා පාරක් ගං වතුරෙන් සදාකාලයටම ගොඩවීම සඳහා. ගං වතුරෙන් සදාකාලයටම ඉවත් වීම සඳහා. ඒ තමයි නිර්වාණ මාර්ගය. සසර දුක නිවන මාවත. ඒක සංක්ෂිප්තෙන් කියන්න තියෙන විදිය තමයි තමා තුලින් දැකීම, තමා තුලින් බැලීම, තමා තුලින් තේරුම් ගැනීම, තමා තුලින් අවබෝධ කිරීම. අපි ඒ දහම දේශනා කරනවා. අපි ඒ දහම දේශනා කළා. මේ දහම ඔබට සාපේක්ෂව ඔබ තේරුම් ගන්න ඕන. තමාගේ තම තමන්ගේ ජීවන අත්දැකීම් ඔස්සේ කල්පනා කරන්න ඕන. එච්චරයි තියෙන්නේ. ඒක අමාරුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක්. මිනිස්සු කලින් හිතාගෙන හිටියා මීට අවුරුදු 10-15කට කලින් නිවන් දකින්නයි කියන එක පණ යන වැඩක් කියලා. ඒ වගේම මිනිස්සු හිතාගෙන හිටියා නිවන් දකින්නේ මැරුණයින් පස්සේ කියලා. දැන් ඒ අදහස් ඔක්කොම වෙනස්. දැන් අපි ළඟ තියෙනවා එකට ප්‍රායෝගික මාවතක්. ප්‍රායෝගික මාවතක් කියන්නේ අපට ඒක කළා පෙන්වන්න පුළුවන්. අපි ඒක පෙන්වුවාම ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම මේක තමා කළාම තමාට දැනෙන ප්‍රමාණයක් තියෙනවා. නිවෙන ප්‍රමාණයක් තියෙනවා. සිසිල් වෙන ප්‍රමාණයක් තියෙනවා. අධ්‍යාත්මය නිදහස් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අධ්‍යාත්මයේ නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි ඔබේ අවබෝධය.
හැමෝම අවබෝධය කිව්වහම ඒක කොටස් හතරකට බෙදාගෙන විශ්ලේෂණය කරනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියලා මං කියනවා. ඒ හතර පොඩ්ඩක් පැත්තකට තියලා අධ්‍යාත්මය නිදහස් වෙච්ච ප්‍රමාණය ගවේෂණය කරන්න කියලා. තමන්ගේ හිත නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි තමන්ගේ අවබෝධය. තමන්ගේ හිත නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි තමන්ට සතුටින් ඉන්න පුළුවන් ප්‍රමාණය. තමන්ගේ හිත නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි තමා සාක්ෂාත් කරගත් විමුක්තිය. තමාගේ හිත නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි තමා එකතු වෙච්ච විශ්ව සම්ප්‍රදාය. තමාගේ හිත නිදහස් වෙච්ච ප්‍රමාණය තමයි තමා ඉවත් වෙච්ච පෘථිවි සම්ප්‍රදාය. මේ කාරණා ඔක්කොම එකයි. හිත නිදහස් වුණාම නිදහස් හිත කිසි තැනක ඇලෙන්නේ නැහැ. අලවන්නත් බෑ. කිසි තැනක ඇලෙන්නෙත් නැති අලවන්නත් බැරි සිතක් තියෙන කෙනෙක් නැවත මේ සතර උපදින්නේ නැහැ. එතකොට අපේ අවසාන අරමුණ වෙන්න ඕන ඇලෙන්නෙත් නැති අලවන්නත් බැරි සිත සොයාගෙන යන එක. ඇලෙන්නෙත් නැති අලවන්නත් බැරි සිත. වචන දෙකක් මං පාවිච්චි කරා. ඒ සිත ඇලෙන්නෙත් නැහැ, අලවන්නත් බෑ. ඒ දෙක මේ සිතේ තියෙනවා. අන්න ඒක සොයාගෙන යන එක. කවුරුන කෙනෙක් ඒක සොයාගත්තොත් ඒක තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ. මනුෂ්‍ය ලෝකෙ තුළ අපට සෙවිය හැකි උපරිම නිදහස එයයි. මනුෂ්‍ය ලෝකයේ තුළ අපට සාක්ෂාත් කළ හැකි උපරිම තත්ත්වය එයයි. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම මේ මාර්ගය එක එක සීමාවල් වලට සසර වඩලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මැරිලා නැවත මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා උපදිනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ දහම අහුව ගම අර සසර වඩපු ප්‍රමාණය දක්වා වේගයෙන් ඒගොල්ලන්ගේ නිවන් මඟ වැඩෙනවා. වේගයෙන් වැඩෙනවා. ඒගොල්ලන්ට වේගයෙන් නිවන් මඟ වැඩෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා මේකේ වේගය මේකයි කියලා. නෑ. අර කලින් වඩලා පුරුදු වේගයට ගිය නිසා තමයි මේ වේගය. ඒක හරියට මේ වගේ. මනසෙක් පාර යනවා. ඒ මනසට එක පාරටම කෙසේ කෙරෙල්ලක් පෑගිච්ච ගමන් මොකද්ද වෙන්නේ? වේගෙන් ලිස්සල යනවා. එතකොට එයා හිතනවා මේක තමයි වේගය. නෑ, කෙසේ කෙරෙල්ලක් පෑගිලා. ඊට පස්සේ ලෙල්ල ගෙවිලා ඉවරුනාම ආයි වේගේ බිඳුව වෙනවා. එතකොට එයා පාරට බනිනවා. පාර ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණාට ඊට එයා දැන් උත්සාහයෙන් යා යුතුයි. ඕනම කෙනෙක් සසරේ මඟ වඩපු තැනක් තියෙනවා. ඒ තැන දක්වා කාට හරි වචන මුල් වචන ඇහෙනකොට වේගයෙන් වැඩෙනවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලන්ට එතනින් එහාට ආයාසයෙන්, කැපකිරීමෙන්, ඉවසීමෙන් වඩන්න ඕන. එතකොට තමයි ආයේ කෙහෙල් ගෙල්ලක් පෑගෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එකපාරටම කෙහෙල් ගෙල්ලක් පෑගිලා පාර ගියපු මිනිස්සුන්ට ඒ කෙහෙල් ගෙල්ල ඉවර වුණාම පාරට බැන බැන යනවා. එහෙම වුණා කියලා ඒක හදිස්සියට කරන්න බෑ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝගේ සිත ඇලිලා තියෙන නිසා. ඒගොල්ලන්ගේ සිත බැඳිලා තියෙන නිසා. ඒගොල්ලන්ට ඉක්මනට නිදහස ඒගොල්ලෝ ඉල්ලනවා. ඒ ඉක්මනට නිදහස ඉල්ලනවනේ ඉක්මනට ගැලවීමක් සැනසෙල්ලක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඒගොල්ලන්ගේ හිතේ තියෙන ප්‍රශ්نين ගැලවෙන්න ඕන නිසා. අපි කියනවා එහෙම සැනසීමක් අපි දෙන්නේ නැහැ කියලා. අපි ඒගොල්ලෝ සාපයට ලක් කරනවා. ඇත්තට මොවුන් යන පාර කෙසෙල් ගිරිලි තිබුණොත් මම ඒ වයින් කළා දානවා. මම ඒ වයින් කළා තියෙනවා උඹලාගේ උත්සාහයෙන් ඵලයල්ලා. නුඹලාගේ කැපකිරීමෙන් ඵලයල්ලා. නුඹලාගේ වීරියෙන් ඵලයල්ලා කියලා අපි ඒගොල්ලන්ට සෞත්සාහයෙන්, ස්වකැපකිරීමෙන්, ස්වශක්තියෙන්, අදිෂ්ඨානයෙන් යන්න අවශ්‍ය කරන පසුබිම හදනවා. නිවන් මඟ වඩන්න ඕන කැමැත්තෙන්, එහෙත් අකමැත්තෙන්. ඒක වචන දෙකක් තියෙනවා ඒකේ. නිවන් මඟ වඩන්න ඕන කැමැත්තෙන්, එහෙත් අකමැත්තෙන්. කැමැත්තෙන් වඩන්න ඕන දෙපාරක් වැඩ නැති නිසා එකපාරෙන් ඉවරයි. අකමැත්තෙන් වඩන්න ඕන තමා විනාශ වෙන නිසා. තමන් හදාගත්ත දේවල්, තමන් එකතු කරගත්ත දේවල්, තමන්ගේ නොකුත් හදාගත්ත සම්බන්ධතා, මේ මහ කුණු කන්දල් ගොඩක් එක මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිස්සු රස විඳින්නේ කුණු ගොඩ.
මිනිස්සු ජීවිතය කියලා කල්පනා කරන්නේ මහා කුණු කන්ද. ඒ කුණු කන්දක් එක්ක ජීවත් වෙන්න ගියාම එතන හැමතැනම ප්‍රශ්න තියෙනවා, ගැටුම් තියෙනවා, පටලැවිලි තියෙනවා. ඒකයි අපි කියන්නේ බැඳීම් කියන කුණු කන්දෙන් නිදහස් වෙන්න කියලා. එතකොට ජීවිතයේ කිසි පැටලුමක් නැහැ, අවුලක් නැහැ. නමුත් මිනිස්සු කල්පනා කරනවා බැඳීම් වලින් නිදහස් වුණාම ජීවිතයේ තෘප්තිය නැතුව ඇති කියලා මිනිසුන්ට හිතෙනවා. නමුත් ඇත්තටම බැඳීම් වලින් නිදහස් වුණාම තමයි අර පුළුන් කැල්ලක් වගේ ජීවත් වෙන ක්‍රමය පවතින්නේ, නිදහස පවතින්නේ. ඒ නිදහස කිසි කෙනෙකුට එකපාර ලැබෙන එකක් නෙවෙයි, එපා වුණාම ලැබෙන එකක්. ඕන වුණාම ලැබෙන එකක් නම් එතන පටිසෝතගාමි මගක් තියෙන්න බැහැ. එතන තියෙනවන අනුසෝතගාමි මගක්, අවශ්‍ය වුණාම ලැබෙනවා. මේක තියෙන අනිත් පැත්තට එපා වුණාම ලැබෙනවා. දැන් මේ ඕනම කෙනෙක් මේ නිවන් මඟ වඩනවා. මුල් හරි ඒගොල්ලන්ට හරි වේගෙන් මේක වැඩෙනවා. හැබැයි ඊට පස්සේ වඩලා 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 මේක එපා වෙනවා. කොටසක් අතහැරලා දානවා. කොටසක් ඔහෙ ඉන්නවා. ඒගොල්ලෝ අතහැරලා දාන්නෙත් නැහැ, අල්ලගන්නෙත් නැහැ. අන්න ඒගොල්ලෝ ගැලවීමටපත් වෙනවා. අතහැරලා දැම්මොත් ගැලවීමටපත් වෙන්නේ නැහැ, සාපයකට අහු වෙනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ මේ දේශනාව අහලා ඇත්තටම ඕන නැති දේවල් කරන්න වඩා නිදහස ඉන්න ඕනේ. එච්චරයි එච්චරයි. ඕනෝට වඩා කිසි දෙයකට නොබැඳිච්ච ජීවිතයක් මේ සොයන්න ආවේ. ඉතින් නොබැඳිච්ච ජීවිතය සොයන්න ඕන. මිනිස්සු ජීවිතයේ බොහෝ දේවල් පටන් ගත්තට ඒ පටන් ගත්ත දේවල් අවසන් කරන්න නැතුව මගින් පැනලා යනවා. ඒක තමයි මිනිස්සුගේ හැටි. ඉතාම සුළු කොටසක් විතරක් තමන් ආරම්භ කරපු සියල්ල ඉතාම පිරිසිදුව හා පිළිවෙලට හා අවසානය දක්වාම සිදු කරනවා. අන්නේ අවසානය දක්වා කරන කෙනෙක් වෙන්න. ඒ අවසානය දක්වා කරන කෙනා මේක කරනවා. අවසානය දක්වා කරන්න ඇති කෙනා මේක කරන්නෙත් නැහැ. අරහෙම් මෙහෙම් කරනවා. ඒ කවදාකත් නිමාවක් නැති ගමනක්. ඒක කිසි ඉවරයක් පේන්නේ නැහැ. සාමාන්‍ය භෞතික ලෝකේ වැඩක් කරන්න ගියාම ලස්සනට පිළිවෙලට කරන කෙනා තමයි නිවන් දකින්නේ. එයා ඒ අනිකත් හරියට ගන්නවා, මේකත් හරියට ගන්නවා. මතක තියාගන්න, කිසි දවසක නිවන් මඟ තුල බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍ය ලෞකික ජීවිතය තුල බලාපොරොත්තු වෙන දේවල් ඒක වැරදි බලාපොරොත්තු වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ ලෞකික ලෝකයේ ප්‍රතිඵල ලැබුණට වඩා ප්‍රතිවිරුද්ධ ආකාරයට. ඒක ප්‍රතිඵල ලැබෙන්නේ ඕන වෙලාවට නෙමෙයි, එපා වෙච්ච වෙලාවට. ඒක ප්‍රතිඵල ලැබෙන්නේ අවශ්‍ය වෙලාවට නෙමෙයි, අනවශ්‍ය වෙලාවට. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට අත්‍යවශ්‍ය වෙලාවේදී යමක් ලැබුණොත් ඒ දේ ගොඩක් වටිනවද නැද්ද? ඈ, ඒ දේ ගොඩක් වටිනවා. බලන්න, මම හිතුවෙත් නෑ මට ඕනම වෙලාවේ ලැබුණා මට මේ ගොඩක්. මම කියනවා ඒක තුල පවතින්නේ ලෞකික වටිනාකමක් කියලා. කෙනෙකුට තමන්ට අත්‍යවශ්‍යම දේ එපා වෙච්ච, ඕන නැති වෙච්ච, ඒකෙත් කිසි තේරුමක් නෑ කියලා හිතිච්ච වෙලාවට ලැබුණාම ඒක වටිනවද නැද්ද? ඒක වටින්නේ නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට වටිනාම දේ හම්බ වෙන්න ඕන මොන වෙලාවෙදිද කියලා? ඔබට නොවටිනා වෙලාවේදී. මේ හැමෝම එකිනෙක ආශ්‍රය කරනවා, යාළුවෝ මිත්‍රයෝ නොයෙකුත් අයක කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ නොයෙකුත් අයක කතා කරනකොට ඒගොල්ලෝ හරි බයයි තමාගේ මිත්‍රයන් යාළුවන් විවේචනය කරන්න. යාළුකම නැතිවේවි කියා. එතරම් මම අහනවා, යාළුකම නැතිවේවි කියා විවේචනය නොකරන මනුෂ්‍යයාට කතා කරන්න අවසර දිය යුතුද නොදිය යුතුද? නොදීතු. එයට අවසර දෙන තහනම්. ඔහු විවේචනය කරනවා ඔහුගේ ළඟම මිත්‍රයන් පවා. ඔහු විවේචනය කරනවා ඔහුගේ ළඟම ඥාතීන් පවා. ඔහු ප්‍රතිවිරුද්ධව සිටිනවා සියලු දෙනාට. මක් නිසාද? මේ වන විටත් ඔහුගෙන් ඉවත් වේ ඇති නිසා. මිනිසුන් සමාජයේ කොන්ද කිලින් තියාගෙන ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ
කෙලින් කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඔවුන්ම හදාගත්ත කුණු ගොඩකට ඔවුන්ම බැහැලා ඔවුන් මේක රස කරගෙන ඒක නඩත්තු කරගෙන ඒක පවත්වගෙන ඒකට ආදරය කරගෙන ජීවත් වෙනවා. එච්චරයි ජීවත් වෙනවා. ඒක හරියට මේ වගේ හිඟන්නගේ තුවාලය වගේ. හිඟන්නගේ තුවාලය හිඟන්නට ලොකු භාග්‍යයක්. ඒ තුවාල ලොකු වෙච්ච තරමට සල්ලි වැඩියෙන් හිඟන්නට හම්බ වෙනවා. ඒ තුවාලෙට පණුව දැම්මොත් ඊටත් වඩා බොහෝ දේ ලැබෙනවා. ඒ නිසා හිඟන්න කවදාකවත් තුවාලේ සනීප කරගන්නේ නැහැ. මම ඔබට කියනවා, ඔබ හිඟන්නේක් බවත් තුවාලයක් ඇති බවත් සනීප කරගන්න අකමැති බවත් කොබලන එක පිළිගන්න කැමති අය. මනුෂ්‍යෙක් හිඟන්නෙක් වෙන්නේ මනුෂ්‍යගේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල වෙච්ච වෙලාවට. මනුෂ්‍යගේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල වෙන්නේ සමාජයක ලෝකයක බැඳීම් වැඩි වෙච්ච වෙලාවට. සමාජයක ලෝකයක බැඳීම් වැඩි වෙච්ච වෙලාවට අපට හැදෙනවා තුවාලයක්. අපි ඒ තුවාලය සනීප කරගන්න නැහැ මේ බැඳීම් ටික නැති වෙයි කියලා බයට. අපි මනස දුර්වල කරගෙන තුවාලේ තියාගෙන ජීවත් වෙනවා. කොබලන එක තේරෙන අය. මනස දුර්වල කරගෙන තුවාලේ තියාගෙන ජීවත් වෙනවා. මම දකින්නේ ඒගොල්ලෝ හිඟන්න ලෙස. මනස දුර්වල වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ළඟ බැඳීම් කියන තුවාලය තියෙනවා. ඒ තුවාලේ ලොකු කරාම ඒගොල්ලන්ට සතුට එනවා. ඒ තුවාලට පණුව දාගත්තොත් තවත් යැපෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ බැඳීම් ගොඩක් හදාගෙන ඒව නඩත්තු කරගෙන ජීවත් වෙනවා. එතකම ඒගොල්ලෝ හිඟන්නවා. මේ හිඟන්න කල්පනා කරනවා දවසක මෙහෙම. බැරිද මට හිඟන්නෙක් නොවි ඉන්න? මට බැරිද අනිත් මිනිස්සු වගේ ස්වෛරී වෙන්න, ස්වාධීන වෙන්න, නිදහසේ ඇවිදින්න, නිදහසේ කතා කරන්න, එක එකාගෙන් යැපෙන්නේ නැතුව මටම ජීවත් වෙන ක්‍රමයක් හොයා ගන්න? එතකොට හිඟන්නට කරන්න වෙන පළවෙනි දේ තමයි තුවාලය සුව කරගන්න එක. ඒ වගේ මා ඔබට කියනවා, ඔබේ සදාකාලික හිඟා කෑමෙන් ඔබට නිදහස් වෙන්න අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ හිඟන්න තුවාලය සුව කරගන්න වගේ ඔබ හදාගත්ත බැඳීම් ජාලාව කඩලා කපලා සුණු විසුණු කළා දාන්න. දැන් හිඟන්නගේ තුවාලය සනීප වෙනකොට හිඟන්නගේ තිබිච්ච අර බයාදු මූණ නැති වෙලා යනවා. හැමෝටම පහත් කරපු ඔළුව දැන් ටික ටික කෙලින් කරන්න පටන් ගන්නවා. නිදහසේ කතා කරන්න පටන් ගන්නවා. සමාජයත් ලෝකයත් තමුන්ගේ හිතවතුන් හා සතුරන් හා මිතුරන් එකිනෙකා විවේචනය කරන්න පටන් ගන්නවා. ඔහුගේ හිඟා කෑම අවසන් වෙන්න ඇවිල්ලා. ඔහු ස්වාධීන වෙලා. ඔහු ස්වෛරී වෙලා. ඊට පස්සේ ඔහු තුවාලේ සදහටම සනීප කරගන්නවා. ඊන් පස්සේ ඔහු වාඩි වෙලා හිටතනින් නැගිටිනවා. ඔහු සෙල්ලම් කරනවා, දුවනවා, ඇවිදිනවා. ඔහු ස්වෛරී මනුෂ්‍යෙක්. ඔහුට බැඳෙන්න කිසිවක් නැහැ. ඔහුට ආරක්ෂා කරන්න කිසිවක් නැහැ. ඔහුට එකතු කරගෙන රැක ගන්න කිසිවක් නැහැ. ඕක තමයි අපි පෙන්වන විමුක්ති මාර්ගය. මට පේන්නේ මිනිස්සු හිඟන්න ලෙස. ඔවුන් බැඳීම් අදාගෙන ඒ බැඳීම් නඩත්තු කරන්න ඕන නිසා ඔවුන් සිඟා කනවා. ඔවුන් ඔළුව කෙලින් කරන්න බැහැ, ඔළුව පහත් කරගෙන ඉන්නේ. මොකද මිනිස්සු ඔළුව කෙලින් කරවත් ඔවුන්ට සිඟවන් දෙන්නේ නැහැ. ඔළුව පහත් කරත් සිඟවන් හම්බ වෙනවා. මුළු සමාජයම හිඟා කනවා. අපට තේරෙන්නේ අපි හිඟන්න අතරින් ඇවිදගෙන යන බව. අපට තේරෙන්නේ අපි හිඟන්නොත් එක කතා කරන බව. බැඳීම් තියෙන හැම මනුෂ්‍යයෙක්ම හිඟන්නේක්. ස්වෛරීව ස්වාධීනව ජීවත් වෙන්න අයිතිවාසිකම නැති මිනිහෙක්. ස්වෛරීව ස්වාධීනව ජීවත් වෙන්න අයිතිවාසිකම තියෙන මිනිහා සිඟා කෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූවෙක්. ඔහු නිදහස ජීවත් වෙනවා. ඔහුට කිසිවක් පිළිබඳ බැඳීමක් නැහැ. කිසිවකට හිර වෙලා නැහැ. කිසිවක් ඕනවට වඩා ග්‍රහණය කරගෙන නැහැ. ඔහුගේ ජීවිතයේ තෘප්තිමත් සන්තෝෂදායකයි. ඔහු මනුෂ්‍ය ලෝකයේ තුල ලැබිය යුතු සියල්ල දැකිය යුතු අවබෝධ කළ යුතු සියල්ල දැක අවසන් කළා. මේ හිඟන්නයි කතාව ඇහුවාම හැමෝටම හිතේවි කතාව නම් ඇත්ත.
ඒ වුණාට අපට අපහාස කරපු විදිය නම් හොඳ නෑ. ඒ විදිය තමයි හොඳම විදිය. සදාකාලිකවම හිඟාකෑම ප්‍රතික්ෂේප කරපු මිනිසෙක්, සදාකාලිකවම හිඟාකෑමෙන් නිදහස් වෙච්ච මිනිහෙක්, තමත් එක් තමන් එක්ක ජීවත් වෙච්ච සමාජයේ සිටින සියල්ලෝම තමාට පේන්නේ හිඟන්නන් ලෙස. මිනිස්සු පිළිසරණ හොයන්නේ තමුන්ගේ ආත්ම විශ්වාසයේ දුර්වල නිසා. මිනිස්සු පිළිසරණ හොයන්නේ තමන්ට ආත්ම ශක්තියක් නැති නිසා. කවුරුහරි ආත්ම ශක්තිය වර්ධනය කරන්න පටන් ගන්නවා, ආත්ම විශ්වාසය ඇති කරගන්න පටන් ගන්නවා, එතකොට තමුන්ට තේරෙනවා තමුන් මෙච්චර කල් බොරුවට නොයෙකුත් දේවල් හදාගෙන යාළු මිත්‍රකම් හිතවත්කම් ඒවා හදාගෙන ඒවා නඩත්තු කරගෙන ජීවත් වුණා. තමන්ගේ අසරණකම මිත්‍රත්වයෙන් වසාගත්තා. තද සීතල ඇති රාත්‍රියක ඔබ ඒ සීතල නැති කරගන්න ඔබේ ශරීරය රෙද්දකින් වසන්නාසේ. මිනිස්සු අසරණකම කියන එක වහගන්නවා සම්බන්ධතා කියන රෙද්ද දාලා. හිතවත්කම් යාළු මිත්‍රකම් සමාජ සම්බන්ධතා මිත්‍රත්වය ඒ සියල්ලෙන් ඔවුනෝන්ගේ අසරණකම වහනවා. ඊට පස්සේ ඔවුන් කියනවා අර සීතල වෙලා රෙද්දක් පෙරෝගෙන ඉවර වෙලා ටික වෙලාකින් ඒ මිනිහ කියනවා මට කිසි සීතලක් නැහැ කියලා. ඇත්තටම සීතල නැතුව නෙමෙයි, සීතලට එන්න බැරි වෙන රෙද්දක් දාලා. ඊට පස්සේ එතන හිටපු කවුරු හරි අර රෙද්ද ආද මේ මාදිනෝ ඇදලි වෙලා හනවා දැන් සීතලද කියලා. ඔව් කියන ඒ රෙද්ද ඔහුට හම්බුන් නැති වුණොත් ආයේ ඔහුට සදාකාලික සීතල පවතිනවා. ඒ කියන්නේ සදාකාලික අසරණ භාවය පවතිනවා. දැන් මම ඔබට කියනවා ඔබේ අසරණ භාවය තියෙන්නේ ඔබේ බැඳීම් නිසා බව. බැඳීම් නිසා බව. දැන් අපට උඩ මේ සීතල සදාකාලයටම නැති කරගන්න, මේ සීතලෙන් සදාකාලයටම අවදි වෙන්න. ඒ සීතලෙන් අවදි වීම සඳහා අපි මාර්ගයක් පෙන්වලා තියෙනවා. ඒ මාර්ගය හරිම පැහැදිලි. සූර්යයාමෙන් චන්ද්‍රයාමෙන් පැහැදිලි. කිසිම එකේ අඩුවක් දුර්වලතාවයක් ඌන පූරණයක් කිසි කෙනෙකුට ආයකට එකතු කරන්න බැහැ. ඒක හරියටම හරි. ප්‍රශ්නේ තියෙන්නේ දුර්වල හිත් තියෙන මිනිස්සුන්ට එක කරන්න බැරි එක. ඒ මිනිස්සු රෙද්දක් පෙරෝගෙන කියනවා සීතල නැහැ කියලා. අපි එහෙම කරන්නේ නැහැ. අපි රෙද්දක් නැතුව එතන ඉඳගෙන කියනවා අපට සීතලෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. එක්කෙනෙක් රෙද්දක් පෙරෝගෙන සීතල නැහැ කියනවා, අනික අය රෙදි ඔක්කොම ගලවලා දාලා තියෙනවා අපට සීතලෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මම ඔබෙන් අහනවා අර පළවෙනි කණ්ඩායමට එකතු වෙනවද දෙවෙනි කණ්ඩායමට එකතු වෙනවද? පළවෙනි කණ්ඩායමට එකතු වෙන දෙයක් නැහැ. හැමෝම මේ වෙනකොට ඉන්නේ පළවෙනි එකේ. කොබලන්න තේරෙන අය. දැන් තද සීතල වෙලාවක ඔක්කොම රෙදි පෙරෝගෙන හිනා වෙවි. ඒගොල්ලෝ තේ බොන්න පටන් ගන්නවා, කෝපි බොනවා. ඒගොල්ලන්ට කිසිම සීතලක් නැහැ කියනවා. මං ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා රෙදි හොරකම් කරන් යනවා. එතකොට ඒගොල්ලෝ අර අමු කීරි ගැහෙන හීතලේ කෑ ගහලා විලාප දෙනවා. මං එතකොට හයියෙන් හිනා වෙනවා. හිනා වෙලා කියනවා කොච්චර විලාප දුන්නත් උඹට ගැලවීමක් නැහැ. උඹ කරන්න ඕන එකම දෙය සීතල බාරගෙන සීතලට එකතු වෙන එක. සීතල තුළ සතුටින් සිටින එක. එතකොට එයා කල්පනා කරනවා ඇත්ත තමයි. දැන් එයාට සීතලේ හොඳට සන්තුෂ්ටින් ඉන්න පුළුවන්. මම එතකොට එයාට කියනවා මෙන්න මං ඔයාගෙන් ගත්ත රෙද්ද. එතකොට එයා ඒ රෙද්ද විසිකලා දානවා. ස්වෛරී ස්වාධීනයි. පිට කෙනෙකුගේ රැකවරණයක් පිට කෙනෙකුගේ ආරක්ෂාවක් එයාට අවශ්‍ය නැහැ. ඔබට මේ හැමෝම මේ දේශනාව අහන්නේ හීතලට රෙදි පෙරෝගෙන. හැබැයි ඔබට සිද්ධ වෙනවා ඒ දේශනාව අහගෙන යන අතරතුර පෙරෝගත්ත රෙදි ගලවන්න. එහෙම නැත්නම් මම ඇවිල්ලා ඔබේ සීතලට පොරෝපු රෙදි බලෙන් ඇදගෙන යනවා. එතකොට ටිකක් අර දරුණු හීතල දරා ගන්න බැරි වේවි. ඊට වඩා හොඳයි
තමුම් තමුන්ගේ සීතලට පොරොපුරෙදි ගලවලා තද සීතලේ හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන ක්‍රමයක් අපි සොයාගන්න. මිනිස්සු මූණිච්ඡාවට ජීවත් වෙන ලෝකයේ තුල මූණිච්ඡාවට ජීවත් වෙලා මහා බොරුවක් ඔළුවට තියාගෙන යනවා. අන්තිමට ඒ බොරුව ඒගොල්ලන්ට බර වැඩි වෙනවා. බොරුව වර වැඩි වුණාම ධර්මය හොයනවා. ඒ කියන ධර්මයේ තමයි පළවෙනි ධර්මයේ තමයි ඒ බොරුව බිම තියන්න කියන එක. එසේ බොරුව බිම තිබ්බාම ජීවිතේ හිස්සල වගේ තේරෙනවා. ඊට පස්සේ ආයේ ඒගොල්ලෝ ධර්මයට සාපේක්ෂව නැවත බොරුවක් හදනවා. නැවත සම්බන්ධතා හදනවා. හදලා ආය අර පරණ බොරුව ගානට මේගොල්ලෝ ධර්මයේ හැඩතල තුලින් එකක් හදාගන්නවා. මං කියන්නේ එහෙම කරන්න එපා. සාපේක්ෂක හා තමුන් හිතන කැමති දේවල් අහිමි වුණාම ඒව වෙන දේවල් දාලා ආදේශක දාන්න එපා. ඒ අහිමි වෙච්ච දේ අහිමි වුණා කියලා පිළි අරගෙන ඉවර වෙන්න. මෙච්චර කල් හැමෝම සංසාරේ දිගියේ මේක දිගට ආවේ අර අහිමි වෙච්ච එක වෙනුවට වෙන එකක් දානවා. වාහනයක ඉංජිමක ඇණයක් ගැලවුණාම වාහනේ දුවවන්න ඕන නම් අපි මොකද කරන්නේ? එකට තව අලුතෙන් ඇණයක් දානවා. මිනිසුන්ගේ සිත කියන වාහනේ ඇණ ගැලවුණාම සාපේක්ෂක නැති වුණාම ඒගොල්ලෝ අලුතෙන් එකක් දාලා මේක හයි කරලා ආයෙ මේක දුවවනවා. දැන් මට ඕන මේ දුවන වාහනේ සදාකාලික නවත්තන්න. මං ආයෙ අලුතෙන් ඇණයක් දාන්නේ නැහැ. මං ඇණයක් නැති වෙච්ච බව විතරක් තේරුම් ගන්නවා. ඇණයක් එතන තිබුණ නැහැ කියලා මං දැනගෙන සිහියෙන් ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා එකට ඇණයක් දාලා ගියොත් මං එතකොට ඇවිල්ලා කියනවා නෑ මෙතන ඇණයක් තිබුණ නැහැ, කවුරු හරි ගොනික් ඇවිල්ලා මේකට ඇණයක් දාලා කියලා ඒක ගලවලා විසි කරලා දානවා. මං ඒක ඇණයක් නැතුව ඒ වාහනේ දිගටම මැරෙන කම්ම තියාගන්නවා. තීවරයි. ඒක තමයි රහත් බව. එච්චරයි. හරි සරලව මං ඔබට කිව්වා. රථයක් උපමා කරගෙන වාහනයක් ඒක තමයි රහත් බව. එයා යාගේ සාපේක්ෂක නැවත අලුතෙන් කෘතිමව හදාන්න නැතුව ඒක ඉවත් වුණාම ඉවත් වෙච්ච බව දැනගෙන ඒක ආයෙකත් දාලා පුරවන්න නැතුව ඒ හිස් බව එහෙමම තියෙන්න ඇරියා. ඒ හිස් බව තියෙනකොට හිත පුරුද්දට ඒකට සාපේක්ෂක දාන්න හදනවා. කොබලන තේරෙන අය. තමුන්ගේ ළඟම මිත්‍රයා තමුන්ට අහිමි වෙනවා. එතකොට හිත ටික දවසක් ඒකට පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ හිත කියනවා දිගට පශ්චාත්තාප වෙන එක තේරුමක් නැහැ. මේකට ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද ලේසිම ක්‍රමය? ඔය වෙන කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ අපි කියනවා ඇත්ත තමයි. ආ ඇත්ත තමයි. අපි දිගටම පශ්චාත්තාප වෙන බැරි හින්දා අපි වෙන ආදේශකයක් එතෙන්ට දානවා. දාලා අපි එදා ඉඳලා ආය ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට එතකොට හිතෙන්නේ අර කලින් සිද්ධිය ඒකට වේවි කියලා. නමුත් ඒකටත් ඒකම වෙනවා. දැන් ওই විදිහට ජීවිතයේ අවස්ථා 5කදී 10කදී 100කදී 1000කදී එකම අත්දැකීමකට ඔබ මුහුණ දෙනවා. මේ සසර පුරාවටම ඔබ මුහුණ දීපු එකම අත්දැකීමත් ඕක. දැන් මං ඕක තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. මම මෙහෙම කල්පනා කරනවා, දැන් මේ අහිමි වීමට මං සාපේක්ෂකයක් හදාගත්තොත් ඒ සාපේක්ෂකේ යම් දවසක මට අහිමි වුණොත් මට ආයි අර දුක ඇති වෙනවා, පශ්චත්තාපය ඇති වෙනවා, හඬා වැටීම ඇති වෙනවා. ඒ නිසා මං ජීවිතේ පුරුදු කරනවා උත්තරීතර හුදකලාවකට. මොකටද පුරුදුව? උත්තරීතර හුදකලාවකට. ඒ උත්තරීතර හුදකලාව තුළ මාගේ ආධ්‍යාත්මෙහි කිසිම සාපේක්ෂතාවයක් නොමැත. මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. සාපේක්ෂ නැති ආධ්‍යාත්මය කවර ස්වභාවයකින් පවතිනවාද කියලා. නිරපේක්ෂකව. නිරපේක්ෂකව පවතිනවා. බැඳීම් නැති ආධ්‍යාත්මය නිරපේක්ෂකයි. බැඳීම් හදාගත් ආධ්‍යාත්මය සාපේක්ෂකයි. සාමාන්‍ය සසර දුක ගෙවන ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මිනිසු තුළ පවතින්නේ සාපේක්ෂක ආධ්‍යාත්මයක්. රහත් බවට පත්වෙච්ච සම්බෝධිය සාක්ෂාත් කළ උතුමෙක් තුළ පවතින්නේ නිරපේක්ෂ ආධ්‍යාත්මයක්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මීට කලින් අවස්ථා කීපයකදී ආවා මේ ආශ්‍රමයට. මම ගොඩක් ප්‍රශ්න ඇහුවා, නිවන ගැන ඇහුවා, ලෝකය ගැන ඇහුවා. ලෝකයක් තියෙනවද මනසින් පරිබාහිරව? එහෙම නැත්නම් ලෝකය කියන්නේ මනසේ නිර්මාණයක්ද? මම ගොඩක් ප්‍රශ්න කරා. හැබැයි මං අදාවේ ඒ ප්‍රශ්න අහන්න නෙමෙයි, ඒ ප්‍රශ්න ටික මං ඉවර කරා. මම ඔබ වහන්සේගේ දේශන හැම දෙයක්ම අහනවා. අද දේශනේ මට පරක් වුණා. නමුත් මම ඒක YouTube එකට මේ Facebook දැම්ම ගමන් මම ඒක අහනවා. වහන්සේ කිව්වා වගේම මේ බණ අපි හැමදාම අහනවා. අහන වෙලාවට හිත නිවෙනවා, අර කලින් කිව්වා වගේ. නමුත් දවස් දෙක තුනක් ගියාට පස්සේ ආපහු ඔය තියෙන රාජකාරීත් එක්ක ඒ තත්ත්වයටපත් වෙනවා. මේක මේ විදිහට අවුරුදු ගාණක් ගියා. නමුත් මම කල්පනා කරා මේ වැඩේ හරියන්නේ නැහැ, මේ වැඩේ කරන්න නම් මේ වැඩේට බහින්නම ඕන කියලා මම බැස්සා. දැන් මට අද තියෙන ප්‍රශ්න ටික මගේ බැස්ස තැන ඉඳන් දේවල් ටික තමයි මට අද අහන්න තියෙන්නේ. ඔබ වහන්සේගේ දේශනාවල විශාල දේශනා ප්‍රමාණයක් මම අහලා තියෙනවා, දැනටත් අහනවා. වචන දෙකක් තියෙනවා නිතර භාවිතාවන. එකක් තමයි සිහිය, අනිත් එක තමයි මමත්වය. ගොඩාක් තැන්වල මේ වචන දෙක ඔබ වහන්සේගෙන් කියවෙනවා. ඉතින් මම ඉස්සර වෙලාම කල්පනා කරා, එනම් සිහිය තියෙන තැනින් පටන් ගන්න ඕන කියලා ඔබ වහන්සේ කිව්ව විදිහටම සිහිය පිහිටුව ගත්තා. සිතුවිලි එනවා, නැති වෙනවා, අලුත් සිතුවිල්ලක් එනවා, නැති වෙනවා. මේ දේ මම දැක්කා. තවත් ඉදිරියට යද්දී සිතට සිතුවිලි එන වේගයේ අඩුවීමක් මම දැක්කා. ටික ටික අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා සමහර තැනකදී නැතිම වෙන තත්වයකටපත් වෙනවා. නැතිම වෙනවා කියලා හිතන තැනක්පත් වෙනවා. හැබැයි ඒ වෙලාවේදී නැවතත් සිතට දැනෙනවා ඒ එන සිතුවිලි, කියන්නේ බාහිර සිතුවිලි සියල්ල නැවතිලා. නමුත් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය පේන්න ගන්නවා ඒ වෙලාවට. මොකද අනිත්‍ය මොනවා නැති වුණත් ඒක තියෙනවා. ඒ කියන්නේ ඒ එච්චර දුර යන්න එපා. දුර ගිහිල්ලා වැඩි. ඒ කියන්නේ මම කියන්නම් ඕක ලේසි විදිය. මම ලොකු දේවල් කරන්න මිනිහෙක් නෙමෙයි, පොඩි පොඩි දේවල් නේ හැමදාම කරන්නේ. සිහිය පවත්වනවා, සිතුවිලි වේගය අඩු වෙනවා, සිහිය පවත්වීම අත්තරලා දාලා හිතත් එක්ක රස්තිය අඩු ගහනවා. ඒක නිවන් මඟ. සිහිය පවත්වනවා, සිතුවිලි වේගය අඩු වෙනවා, සිත නිවෙනවා, ආස්වාස ප්‍රාස්වාස වැටෙන එක පේනවා. ඒක Hindu ආගමේ ධ්‍යාන වැඩිම දෙකක් පාරවල්. මේ දෙකෙන් අරක කරන්න එපා. දැන් මම කියපු දෙක පැහැදිලිද? සිහිය පැවැත්තුවා, සිතුවිලි වේගය අඩු වුණා, දැන් හිත හරි රිලැක්ස්, සිතුවිලි කීපය තියෙන්නේ, ඕන මගුල් 100ක් නැහැ, මං හොඳට ඉන්නවා කියලා නිදාසේ හිතත් එක්ක රස්තිය අඩු ගැහුවා. හිතත් එක්ක රස්තිය අඩු ගන්නකොට සිහිය පවත්වන්න ඕනද? නෑ. සිහියෙන් ඉන්න ඕනද? නෑ. එතකොට තියෙන සිහිය තමයි පවත්වලා පුරුදු කළා નિરાයාසයෙන් ලබාගත් සිහිය. ඒක තමයි හරි එක. පැහැදිලිනේ? ඒ හරි එකට එන්න අරක මුලදී ඕන නිසා තමයි ඒක කරන්න කිව්වේ. සිහිය බවත් දැන් මේ කියන මග මං වඩලා නෑ. මේ විදියට මං වඩලා තියෙන්නේ මං කියපු විදියට. මගක් ඇවිල්ලා ඒව අතහැරලා දානවා මල කරදරයක් මේ සිහියෙන් ඉන්න ගියාම. මං ටිකක් රාස්ති අදු ගහන්න ඕන. එතකොට මගේ සිත මේ එක එක තැන් වල යනවා අන්න ගියා. ආවා දැන් ගියා ආවා. හැබැයි මං ඒ සියල්ල පිළිබඳව අවධානයෙන් තොර අවධානයෙන් බලන් හිටියා. මං කියප එක තේරුණාද? ඒක වචනේ අවධානයෙන් තොර අවධානය කියන්නේ ඇඟට ගන්න නැතුව පවත්වනවා. එහෙම එකක් තේරුන්නේ නැහැ. ඇඟට ගන්න නැහැ ඒක සිහිය පවත්වන. දැන් මෙතන කළ තියෙන සිහිය පවත්වන එක ඇඟට අරගෙන තියෙනවා. එතකොට විඩාවටපත් වෙනවා ඉක්මනටම. එහෙම වුණාද? වුණා. ආ අන්න එක තමයි කියන්නේ. අපි ඇඟට ගන්න නැහැ මේ මග. සිහිය රස් යනවා රේ මේ යන්න දෙනවා. සානික මේ ඊට පස්සේ ආයේ සති දෙක තුනකට පස්සේ ඔන්න 100න් ඉන්න පටන් ගත්තා. ටිකක් කරින්නකොට ආය ආතෑරලා දැම්මා. ඒ ක්‍රමයට යන්න. ඒක ලේසි ඉක්මන් ප්‍රායෝගික ප්‍රතිඵල ලැබෙනවා. ওই ක්‍රමයට ගියොත් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හිත કૃતિම ධ්‍යාන මාර්ගයකට එකතු වෙනවා. ඕන කෙනෙක් අන්තිමට සිත නිවල නිවල ආස්වාස ප්‍රාස්වාස නවතිනවා. ඒක මං කියන්නේ වැරදි කියලා. විතක්ක ਵਿਚාරවල අවසන් විතක්ක ਵਿਚාර තියෙන්නේ මේ හතරවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ. එතෙන්ට යවන්න එපා. එතකොට ඒ හිත કૃતિමයි.
අපි කියන්නේ ඒ එතෙන්ට යවන්න. හැබැයි බුද්ධ ආගමේ තියෙන ක්‍රමේ මහා අමුතුයි ඒක. දැන් ඔය පොත්පත්වල තියෙන ඔන්න ඔය කියන ක්‍රමේ. දැන් මේ දේශනාව අහන්න නැතුව ඔය භාවනාව වැඩුවනම් ඔතනින්දලා ගුරුවරය කරගන්නේ මමද පොතද? පොත ගුරුවරය කරගන්න. මොකද පොතේ මේක තියෙන මේ විදිහටම ලියලා. අපි මේ පොතේ තියෙන එක පිළිගන්නේ. දැන් අපි කියපු එක තමයි සිහිය ප්‍රවැත්තුවා. ටික දවසක් සිහියත් එක්ක ඉඳන් දැන් සිහිය එපා වෙනවා වගේ නම් සිහිය අතහැරලා දාලා හිතට එක රස්තියාදු ගහන්න කියලා. අන්තිමට හිත කලක් යනකොට රස්තියාදු ගහන්නේ එහෙම නිවිලා යනවා. මං කියන දේ පැහැදිලිද? ආන්නේ තෙන්ටයි එන්න ඕන. දැන් තේරුණාද කරන්න ඕනේ? එච්චරයි. මේක මේ වැඩිය ඇඟට ගන්න එපා. දැන් මම ඔබට කියනවා මේ කුරුඳු ගහ කපලා මේක අරගෙන යන්න කියලා. කොහොමද ඇදගෙන යන්නේ මේක? කරට ගන්නවද? ලණුවක ඇදගෙන තව 6-7 දෙනෙකුත් අල්ලගෙන පැල් කවි කියාගෙන අදිනවද? මං නම් කරට ගන්නෙ. මං තව ඔය අහලා පහලින් නෙවෙයි ඔක්කොටම කතා කරලා කවියකුත් කියාගෙන තේහෙකුත් වක් කරගෙන ඔය බනිස් ගෙඩියකුත් කතා කරගෙන කකා අරක ටිකක් අදිනවා. ඊට පස්සේ තව කොහෙ හරි ගිහිල් එනවා. ආයිඩි ආන්න එහෙම අපි මේක කරන්නේ. ඒ සසර දුක නිවන ක්‍රමය ඒක. අරක මේක කරේ තියාගෙන ඕ බලාගෙන යමං බලාගෙන යමං හප්පන්න එපා. ඕවත් හැදෙයි ඕක. ඒ ලෞකිකය එතකොට එයා මේ ලෝකෙක් කෙනේ. අරයා එහා ලෝකෙන් ආපු එක්කෙනේ. දැන් මේ ක්‍රම දෙක දැන් තේරෙනවාද? නිවන් දකින කෙනා රිලැක්ස් වෙලා යනවා. මාර්ගයේ වඩන කෙනාගේ ඔළුව හිර වෙනවා. ඔය දෙකෙන් එකක් කරා. නිවන් දකින ක්‍රමය හරි රිලැක්ස්. කිසි දෙයක් ගණන් ගන්නෑ. කිසි දෙයකට වටින කන් දෙන්නේ. සිහිය පවත්වන්න කියලා ගිහිල්ලා ඉගෙන ගත්ත පළවෙනි බණපදේම ගේට්ටුවෙන් එළියට යනකොට අමතක කළා අවසියෙන් ගෙදර ගියා. මං කියන්නේ ඒ කණිමනට ළඟයි සිහියෙන් ඉන්න එකට වඩා කියලා. මං කියන දේ තේරුම් ගන්න. ඒ කියන්නේ මේ කෘතිම වෙන්න එපා. සිත හරි කැමති. දැන් ඔය දේශනාව අහලා දේශනාවේ තියෙන එක කරන්න සිත කැමති. එතකොට ඒක තමයි ඔබේ මායාව. දැන් ඔබ කරන්න ඕන සිහියෙන් හිටියා, පුරුදු කළා, අත්හැරියා. නැත්තම් මං කියන්නම් ටික දවසක් ගිහිලා කියනවා උන්වහන්සේ කියපු මුල් ටික හරි අර ටික හරි නෑ කියලා. ඒ ටික හරි නෑ නෙමෙයි, ඒ බූරු හරකට ඒ ටික කරගන්න හයිය නෑ. පැහැදිලිනේ? අපේ ගහමේ තියෙන්නේ යමක් කළොත් දිගට කරන්න. ඒ කළා තේරෙනකොට මේක අත්හැරලා දාන. අපි කවදාකවත් කෝප්ප හොදන්නේ නැහැ තේ බීලා කෝප්ප ගහලා කුඩු කරනවා. ප්‍රශ්න ඉවරයිනේ ඔක්කොම. ඒක ඒ අන්නේව එකක් කියන්නේ. ඒ වෙලේ මේක අතාරිනවා. මොකද ඒ වෙලේ මේ වඩපු මග ඒ වෙලේ අත් නැරියොත් තමුන්ට එහා එතනින් එහාට වැඩෙන්නේ නැහැ නේ. කිව්වේ අතාරින්න කියලා මිසක් අල්ලගන්න කියලා නෙවෙයිනේ. අතාරින්න ඕන, නොබැඳී සිටින්න ඕන. නිවනත් නොබැඳී වඩන්නේ. නිවනට බැඳෙන්න එපා. අතහැරලා දාන්න. ඉතින් මං කියන්නේ මේ කියපු එක හරිනම් කරන එකත් හරිනම් මේක අපි මොනවා කළත් අපිට ඒක ලැබෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක? ඒ කියන එක කරේ විශ්වාස කරා එච්චරයි. දැන් ඔතන ඔය කරපු ටික හොඳයි. දැන් ඔය ටික කරපු නිසානේ මේ ටික අහගත්තේ. ඒක තේරුණානේ. තව ටිකක් කරලා ඇවිල්ලා අහන්න ආයි. තව ප්‍රශ්න තියෙද? ඔව්. මට ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස විදියට ඒකේ දාර්ශනික ප්‍රශ්නයක් මට ඔබවහන්සේගෙන් අහන්න තියෙනවා. දැන් මෙතෙන්දී මම ඉන්නවා, මට සිතක් තියෙනවා, මගේ සිතට සිතුවිලි එනවා, ඒ සිතුවිලි දෙස බලා සිටිනවා, ඒක සිහිය කියලා කිව්වොත්? ඒක ඒක නොදන්නා කෙනෙකුට සිහිය. ඔව්. එත නූගතෙකුගේ සිහිය. සිහිය කියන්නේ નિરાයාසෙන් තියෙන එකක්. පවත්වන එකක් නෙවෙයි. සිහිය පවත්වන්න කියන්නේ નિરાයාස සිහිය ගැන දන්නේ නැති නිසා. සිහිය පවත්වලා අපට ඕන මිනිස්සු සිහියෙන් ඉන්න එක කරන්න නෙමෙයි, નિરાයාස සිහියටපත් කරන්න. નિરપેක්ෂ විහරණය, ශුන්්‍යතා විහරණය පවතින්නේ નિરાයාස සිහිය තුළ. નિરાයාස සිහියට යන්න ලේසිම විදිය සිහිය පවත්වලා හිත අත්තරලා දාන එක. හිතට රස්තියාදු ගන්න දෙන එක. ඒතර හිත මෙහෙම දුර යන්නේ, ටිකක් ගිහිල්ලා මෙහෙම නවතිනවා. මං කියනව තේරෙනවද? ආයෙ ටිකක් ගිහිල්ලා මෙහෙට සිත එනවා. එහෙම ඒ අවස්ථා අත්විඳින්න. ඒ රස්තියාදු ගහන්නේ මගේ සිතද එතකොට? නැතු ඉතින් මගේ සිතද? මම හදාගත්ත සිත. ඇත්තට මගේ සිත නෙවෙයි රස්තියාදු ගහන්නේ, මම හදාගත්ත දුර්වලතා ගොඩ. ඒක තේරුණාද? මගේ සිත පාරිශුද්ධයි. කිසිම අවුලක් නැහැ. ඒක මම වහලා දුර්වලතා ගොඩක් හදාගෙන ඒකෙන් ගැලවෙන්න බැරි නිසා මේ සාපේට අහුවෙලා ඉන්නවා. එතන මම ඒක දිහා බලන් ඉන්නවා. අනික කොයි වෙලාවකවත් සීමාව නිර්ණය කරන්න එපා හිතට මගේ සිත එහෙම එහෙම කියලා. එතකොට වැරදි ඒක.
සිත. දැන් මේක මගේ කරගන්න ඕනද මගේ නොකරගන්න ඕනද? මගේ නොකරගන්න. මගේ නොකරගන්නම් මොකටද මගේ මගේ කී කිය මේකට කොටු ගන්නෙ? කොටු කඩලා දාන්න ඔක්කොම, විසිකලා දාන්න. එතන නිදහස් වෙනවා. ගොඩාක් රිලැක්ස් වෙන්න ඕනේ. ඇත්තටම මම කැමති මිනිස්සුන්ට නිවන් මඟ වරදිනවට. එතන තමයි එයාගේ මාර්ගය පවතින්නේ. හරියන තැන නේ වරදින තැන. වැරදුනහම මේ වැරදීමත් එක්ක එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. හරි ගියොත් ඉගෙන ගන්න මේ පොයින්ට් එක කෑල්ල විතරයි. වැරදුනහම ගොඩක් අපි මෙච්චර දක්ෂ වෙන්නේ මාර්ගය දේශනා කරන්න ඇත්තටම මාර්ගය වැරදිලා. පිළිගන්නවද නැද්ද? හැම තැනම වැරදිලා. ඒ වැරදිච්ච හැම තැනම ගවේෂණය කළා. ඒ නිසා ඒ ඔක්කියනේ ඔක්කොම දන්නවා. තව අහන්න. ඔව්, ඔබ වහන්සේගේ සම්මා දිට්ඨි 2016 මට මතක විදිහට 3:13 දේශනාව මම ඇහුවා. ඒක ඉතාමත්ම වටිනා දේශනාවක්. මම හිතන්නේ ඔබ වහන්සේගේ අර මේ හිතේ තියෙන රාමු ඉවත් කරලා අවසානයේ විමුක්තිය කියලා තියෙන රාමුව පස්සේ යන්න එපා කියලා ඔබ වහන්සේ දේශනාව කියන්නේ. ඒක ගොඩාක් මම ඇහුවා. ඒක මම දැන් අර ප්‍රශ්නෙටම නැවතත් ඇවිල්ලා මම මෙහෙමත් ඇහුවොත් මොකද, මම ඉන්නවා මම නැති කර ගැනීම පිණිස කිසියම් මාර්ගයක් ඔස්සේ මම ගමන් කරනවා. මේ මාර්ගය ඔස්සේ ගමන් කරනකොට මම නැති වෙනවා. නෑ, ඒ මාර්ගය ඔස්සේ ආයි මම ඉන්නවා. මම ඉන්නවා කිසියම් මාර්ගයක් ඔස්සේ මම නැති කිරීම සඳහා මම ගමන් කරනවා. ගමන් කරනකොට මම නැති වෙනවා. නෑ, මම ඉන්නවා ඒ මාර්ගය ඔස්සේ. මං කිව්වක තේරුණාද? මෙතන තිවිච්ච අවුල මම ඉන්නවා කියලා සම්මත කරගත්තා. මම නැති කර ගැනීම සඳහා මාර්ගයක් තියෙයි කියලා සම්මත කරගත්තා. දෙන්න ෂෝක් එකට යනවා. ඉවර වෙන්නේ නැහැ ඒක කවදාකවත්. මම කියනවා ඔච්චර ලොකු දේවල් හිතන්න එපා කියලා. මම කියනකෝ පැහැදිලිනේ. දැන් මේ දේශනාව ඇහුවා, ඒ දේශනාව අතහැරලා දැම්මා. ඊට පස්සේ නිදහසේ ඉන්න ඕනේ. එච්චරයි. එච්චරයි. නැත්තම් මම ඉන්නවා මාර්ගයක් තියෙනවා. චන්න තෙරුන් වහන්සේ කතාව අහලා තියද? චන්න චන්නට නිවන් තෙරුන් වහන්සේට නිවන් දකින්න ගිහිල්ලා වෙච්ච අමාරුව. මම සිටිනවා ලෝකේ නැහැ. ඒක තමයි එයා ඒ මාර්ගයේම වැඩුවා. එයා වැඩුවා මම සිටිනවා ලෝකේ නැහැ. එයාට තේරුණා දැන් මම සිටිනවා ලෝකේ නැහැ. දැන් නැති ලෝකේ මට මොකද්ද වෙන්නේ? ආත්මයට මොකද්ද වෙන්නේ නැති ලෝකේ? මෙහෙම කඩාගෙන වැටෙනවා. මං කියන එක තේරුණාද? ලෝකේ නැහැ මම සිටිනවා. ඇත්තර මමත් නෑ ලෝකයක් නෑ. මෝඩකම නිසා මේ දෙක පවතිනවා. දැන් තේරෙනවද? දැන් තේරෙනවද නැද්ද? මම කියලා කෙනෙකුත් නෑ, මාර්ගයක් කියලා කෙනෙකුත් නෑ. මගේ නූගත්කම තියෙන නිසා මේ දෙක තියෙනවා. නූගත්කම ඉවර වෙනකම් මේ දෙකේ මම යනවා. ඒ දෙකෙන් ගිහිල්ලා මගේ මෝඩකම ඉවරුනහම මේක නිවන පවතිනවා. ඒ නිවනේ මම නෑ, මට අයිතිත් නෑ. දැන් තව අහන්න. මම ඔබ වහන්සේගෙන් ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. මනස කියන්නේත් මනසේම නිර්මාණයක්ද? මනස කියන්නේත් මනසේම නිර්මාණයක්. නැතුව වෙන කවරක නිර්මාණයක්ද? මන් දෙන්නම් උත්තරය. සිතක් තියෙන මිනිස්සෙක් හැඩවලින් මගෙන් ප්‍රශ්න අහනවා. ඔහුට තියෙන සිත සාධාරණීකරණය කරගන්න. ඔහුට තියෙන සිතෙන් ඔහු හිතනවා ඔහුට වැඩිමිට මාර්ගයක් අවශ්‍යයි, ඕන යන්න ඕන ගැලවීමක් ඕන කියලා. ඒ ඔක්කොම ඔහුට තියෙන ඔහුට සිතක් තියෙන නිසා. අපි යෝගර ලේසි ක්‍රමයක් කියනවා, මාර්ගයයි සිතයි ගැලවීම ඔක්කොම අතහැරලා දාලා නිදහස් වෙනවා. එතකොට අපි ගැලවුණා. තවහන්න. මම නම් ඔබ වහන්සේගේ දුක නැති කිරීම පිළිබඳ කරන දේශනා ගොඩක් අහලා ඒ පිළිබඳ ගොඩක් තේරුමක් තියෙනවා. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා වේදනාව සම්බන්ධයෙන්. ඔබ වහන්සේගේ එක දේශනාවකවත් මට වේදනාව සම්බන්ධයෙන් දෙයක් මට අහුන්නේ නැහැ. ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්නේ දැන් මට කටුවකින් අනිනවා. මට වේදනාවක් දැනෙනවා. දැන් ඔබ වහන්සේට කටුවකින් අනිනවා. ඔබ වහන්සේට දැනෙන්නේත් මට දැනෙන්න එකමද මේ වේදනාව දෙකම එකක්ද? වේදනා දෙකක්. ඔබට වේදනාව දැනෙන්නේ බැඳීම් හා සාපේක්ෂක ගොඩකුත් එක්ක. මට දැනෙන්නේ පිළිසිදු වේදනාවක් විතරයි. මං කියන එක තේරුණාද? ඒ කියන්නේ ඔබේ වේදනාව වැඩිද එතකොට? ඈ? ඔබ වහන්සේගේ වේදනාව වැඩිද එතකොට? සමහරට වැඩි වෙන්නත් පුළුවන්. මොකද මගේ වේදනාව හරියටම පිරිසිදුයි. ඒ කිසිම ඇටැච්මන්ට් එකක් නැහැ. ඔහුගේ වේදනාවේ ගොඩක් බැඳීම් තියෙනවා, සාපේක්ෂක වැඩි. පැහැදිලිද? සාමාන්‍යයෙන් සාපේක්ෂක වැඩි වේදනාව බැඳීම් වැඩි නිසා බලවත් පිරිසිදු වේදනාවට වඩා. දැන් තේරුණාද? ඒක වැඩි. ඕක වැඩි. මොකද ඕක මේ වේදනාවේ අවසානයේ මරණයනේ උරුම වෙන්නේ. මරණයෙන් වෙන්නේ හිමිවීමද අහිමිවීමද? සාපේක්ෂක අහිමිවීමනේ. දැන් වේදනාව බලවත්ද නැද්ද?
බලවත්. දැන් මට කිසිම සාපේක්ෂකයක් නැහැ. මෙහෙම අනිනෝනේ. එතන මට වේදනාවක් දැනෙනවා. හැබැයි ඒක ඕක තරම් බලවත් නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් මම මට තියෙන්නේ ප්‍රශ්න ගොඩක් වැඩි වෙලා දැන්. ආ ලොකු දෙයක්. වැඩි වුණාම හොඳයි. ස්වාමීන් වහන්සේ මට ගිය මාසෙට උඩින් මාසෙ ආවමත් කිව්වා ප්‍රශ්න ගැටළු වැඩි වේවා කියලා. ඒ වගේම දැන් ගොඩක්ම තියෙන්නේ ඒවම තමයි. මට මේ ආශ්‍රමයට එන්න තරම්වත් නිදහසක් මේ කොහොමවත්ම නැහැ. දැන් මට තියෙන්නේ ඉස්සෙල්ලම අම්මාගේ ප්‍රශ්න තිබුණේ මම මේ ගොවිතැන් කරලා වෙළඳන් කරලා ඒවා ඔක්කොම දැන් අඩපණ වෙලා මුකුත්ම නැහැ. දැන් කුඹුරවත් මුකුත්ම නැහැ. ඒවා සේරම පාළු වෙලා ගියා. ඇත්තටම මුකුත්ම නැහැ. මොකේකේව තියේ කියලා හිතන් ඉන්නවා. මුකුත්ම නැහැ. වෙළඳාමත් ඒකත් නැත්තටම නැති වුණා. මේ කුඹුර ඒ ගොවිතැන් ඔක්කොම විනාශ වුණා. මුකුත්ම නැහැ. මම මේ පෑවුවට කුඹුර ගොවිතැන් විනාශ වෙනවා. මේ පෑවු මේ කොහොමද? මේ ඊට පස්සේ දැන් අම්මා එක තැන් වෙලා අම්මට සාතු කර කර හිටියා. ඊට පස්සේ දැන් සැමියා මේ අංශභාගය හැදුනේ එයාටත්. දැන් ඒ ටික කරන්නත් ඕන අර ටික කරන්නත් ඕන. දුවටත් දැන් හිතානි දිස්පිටාලේ අරන් යන්න ඕන. මට ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. ඔය ටිකම තමයි තුනේ. ඉතින් ඕක තමයි ජීවිතේ. ඉතින් ඕක ඔය ටික තුල ඉන්න වෙනවා. ඊට වඩා එකක් කාටවත් කරන්න බෑ. ඕක ඉතින් ටික දවසක් යනකොට ආයි සමතුලිත වෙනවා. දැන් දැන් ඕක ටික නැති වෙලා. එයා සතුටු වෙනවා ඊට පස්සේ. දැන් මගේ ප්‍රශ්න ඔක්කොම හරි කියලා. දැන් ආයෙකට අහු වෙනවා. දැන් ආයෙ ප්‍රශ්න වැඩි වෙනවා. අඩු වෙනවා. ඔච්චරයි ජීවිතේ. ඕක තේරුම් ගන්න ගැඹුරේ. මං කියන එක තේරුණාද? තේරුම් අරගත්තම ජීවිතය සමතුලිත වෙනවා. ඔච්චර දේවල් වැඩි වුණත් කලබල කරගන්න එපා හිත. අර එහෙම කලබල වීමක් කියන්නේ ස්වාමීන් වහන්සේ මට මෙතන මට අසාධාරණයක් වේවි කියලා හිතන මට දැන් මෙහෙ එන්න විදියක් නෑ. මට උමන්දාරය යන්න ඕනේ. ඔච්චර මෙහෙමයි ඔච්චර මොකටද සාධාරණයක් බලන්නේ. එහෙනම් ඉතින් උසාවියකට ගියා නම් ඉවරනේ. ජීවිතේ වෙන ඕන දෙයකට බාර ගන්න වෙනවා. මං කියන දේ පැහැදිලිද? ඒ හැමදේම බාර ගන්න වෙනවා. තමන්ගේ මෙන්න ඕන යුතුකම් වගකින් ඒවා ඉෂ්ට කරන්න වෙනවා. පැහැරාරින්න බෑ. ඒවට මුණ දෙන්න ඕන. ඒක ලොකු දෙයක් නෙවෙයි. එක්ස්පීරියන්ස් එකක් එන්නේ. ඔය ටික ගන්න තු කොහොමද අර කියන එක කරන්නේ? ඒ ඔය සේරම කරන්න ඕන. ඔය සේරකෙම ඔය ඔක්කොම පඩි නගින්න ඕන. ඔය ඔක්කොම එන්නේ පවුලෙන් මටම විතරමයි. අපේ පවුලෙන් එන්නේ ඔක්කොටම ඔක්කොම එන්නේ මට විතරයි. දැන් අම්මගේ ප්‍රශ්නේ වුණත් දැන් තව පස් දෙනෙක් ඉන්න සහෝදරයෝ ඒ පස් දෙනාම කල්පනා කරන්නේ මගේ වගේ විතරයි. අයයට බාර දෙන්න ඕනේ. අයයට කරන්න පුළුවන්. එයයි විතරයිනේ. දැන් මම ඊයේත් මම මෙහෙ කොච්චර ලොකු දෙයක්ද ඒගොල්ලෝ කියන කතාව. එයාට කරන්න පුළුවන්. ඉතින් කරන්න පුළුවන් කාට එපා බාර දෙන්න. ඈ දැන් ඒතර පස් දෙනාගෙන්ම හයියම එක්කෙනා කවුද මට කියන්න? ඈ මම නේ ඉච්චරයි තියෝය බාර ගන්න හිනන්ද? දැන් මං කිනිති තේරෙනවද? ඔයලාගත් මන්ද උත්සාහය වෙන්න එපා. පසුබහින්න එපා. ඔය ඕනේකට අපි කරගහන ඔච්චරයි. ඒවට පසුබැස්සොත් හිත දුර්වලයි. අපි කෙනෙක් අහලා නැහැ ඒක. ඔනේ මට ඒ ටික වෙනකොට මට සතුටකුත් දැනෙන. දැන් ස්වාමින්වහන්සේ කිව්වනේ මෙහෙම. එහෙම ගම්මට කිව්වනේ කියලා මට ඒක එනෝ හිත ඇතුළට. ඒක තුල සතුටක් දැනෙනවා. ඔය ඒක තුල මම අර ඔක්කොම පාගල දාලා මං ඒක විතරක් තියාගෙන ඒ හයිය තියාගෙන යනවා. මට අනිත් ඒව මුකුත් නැතුණත් කම නැහැ. මට ස්වාමින්වහන්සේ දීපු ටික ඒ ටික මං සතුටෙන් බාරගත්තෙනි. ඔක්කොම මේ අභියෝග නේද අමාරු වගේද? ඈ තාමනේ එහෙම අමාරුවක් නැහැ ස්වාමීන් වහන්සේ. අමාරුවක් නැහැ. මට අමාරු නම් පොඩ්ඩක් බිමින් තියන්න එච්චරයි. ජීවිත ඕනට වඩා ඇඟට ගන්න එපා. සන්තෝෂයෙන් ඉන්න. හැමදේම කරන්න. එච්චරයි. වැඩි ඇඟට ගන්න. පැතුර පශ්චත්තාප වෙනවා. පැහැදිලිනේ? දැන් වැස්සාම කුඹුර කරන්න පටන් ගන්න. හරි නේ එතකොට? එහෙනම් ඉවරයි. එච්චර. තව ප්‍රශ්න තියෙයි? ඒ ටික තමයි ප්‍රශ්න. ඉතින් මට අර දැන් අර මට ප්‍රශ්න තියෙන්නේ මට මෙහෙ එන්නේ කොහොමද කියන එක විතරයි. වෙන වෙලාවට තියෙන ඔක්කොම ටික අතහැරලා දාලා එන්න. දැන් මගේ වෙලාව. දැන් මං යන්න ඕන. තොපි තොපේ වැඩ කරගනින්නලා මම යනවා කියලා එන්න. ඔව් මට ඊයේත් එහෙම එකක් වුණා. දැන් මං ඊයේ එන්න ලේසි වුණා විතරයි. දැන් ආතරමේට මම දැන් තනියම එන්නේ. මං එන්නේ ඇඹිලි පිටි සූර්යයා වින්දලා තනියම එන්නේ. මේ කෝල් එකක් ආවගේ ඉතින් අම්මට සනීප නැහැ. මෙහෙමයි අර මේ කියලා අයියලා ඉතින් මට කිව්වා එන්න කියලා. මං කිව්වා ඉතින් දැන් මහත්තයට සනීප නැතුණේ ඉන්නේ. දැන් සනීප අසනීප වෙලා මාසයයි වෙන්නේ. දැන් අංශභාගේ හැදිලා එකටැඟුනේම නෑ තාම. ඉතින් මහත්තයට සනීප නම් පොඩක් එන්නකෝ අම්මත් බලා ගන්න. මේ එහෙ ඉන්න කට්ටියත් ලෙඩ වෙලා කියලා මට පණිවිඩයක් ආවා. දැන් මට
කොලක ඇඳට කොලත් හදාගෙන ඔක්කොම හදාගෙන මම දැන් ඉන්නේ ලේත් වෙලා. දැන් ඒ ජාමේ කොලක කවම මං කල්පනා කරනවා මං දැන් බොරු කියන්නේ නැහැ මං සත්‍යවාදී වෙන්න ඕන මං කිව්ව මම මේ ආශ්‍රමේ යන්න හදන්නේ. මං දැන් පාරේ ඉන්නේ කොලත් අරගෙන ඇවිල්ලා මම මේ පාරේ ඉන්නේ මට දැන් යන්න ඕන ආශ්‍රමයට මං ගිහින් ඇවිල්ලෙන්නම් කියලා මේ ඒ ටික එහෙම කියනවා. ඉතින් හරි මේ කිසි වරදක් නැහැ නේද? හරි. ඉතින් මොකද ඒක තියෙන ප්‍රශ්නේ? එන්න හදන වෙලාවටම බාධාවක් එනවා. ඉතින් එහෙම තමයි. බාධාවක් අහම කතා කරලා කියන්නුනේ මම මේකයි දැන් කරන්න හදන එක තමයි මම කරන්න කියලා. ඒ හයිය තමුන් ළඟ තියෙන්න ඕනේ. ඒක තියේ. ඒක තියෙනවා. දැන් ඒක තියනම් බාධාවක් එන එක ප්‍රශ්නයක්ද? දැන් ඒ හයිය තමුන් ළඟ තියෙනවනේ. දැන් බාධාවක් ආවා කියලා ප්‍රශ්නයක්ද? නෑ දැන් නෑ දැන් එන්නෙන්න හයිය වැඩි දරා ගන්න පුළුවන් මට. ආයෙනම් අපි දරා ගන්න පුළුවන් නම් ඉතින් කොච්චර ප්‍රශ්න ආවත් ප්‍රශ්නයක් නෑනේ. ඒ හිත හයිය කර ගන්න ඕන කළු වලකට වැඩිය. දැන් පැහැදිලිද? එහෙනම් එච්චරයි. සන්තෝෂෙන් ඉන්න. ඒ තියෙන ඔක්කොම ඒවත් කරන්න කිසි වැඩක් අඩුපාඩු කරන්න එපා. හරිනේ? Siri Samanta Bhadra Namo Palakshita Munindu Pad Namah